අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත කොරෝනාවට එරෙහි ලංකා මෙහෙයුම ආරම්භයි එක්සත් අරාබි එමිරාජයේ ශ්‍රී ලාංකිකින් දෙදෙනෙකුට කොරෝනා පරණ පාර්ලිමේන්තුව අලුත් පරම්පරාවට විවෘත වේ නව නිෂ්පාදනයේ අධ්‍යක්ෂින් ලබන්නට රටේ සැමටම හෙට සිට වරම් නාම යෝජනා ගන්න මැකෝ සූදානමින් අලියාද දුරකථනයේද රනිල් සජිත් දෙගිඩියාවෙන් එක්සත් අරාබි එමිරාජයේ සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කරනවා. අද දිනේ එරටින් ආසාදිතයන් 15 දෙනෙකු පිළිබඳ වාර්තා වුණා. මෙම 15 දෙනා අතරට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉතාලිය, ජර්මනිය, අප්‍රිකාව යන රටවලට අයත් පිරිස සිටින බවයි Gulf News වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. ඔවුන් මේවන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. දකුණු කොරියාව ඉතාලිය හා ඉරානයන් රටවලින් පැමිණෙන සියලු දෙනා අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරනවා මේ සඳහා රජය විශාල වීදමක් දරනවා නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් සහ ප්‍රවාහන සේවා ඒ අතර වෙනවා ඔවුන්ගෙන් මුදල් අය කරන බවට ඇතමුන් ප්‍රචාර කෙනකේද යුද හමුදාව කිසිදු අයකිරීමක් සිදු කරන්නේ නැහැ මේ ක්‍රියාවල අද දින සිට සම්පූර්ණම සිදු වෙනවා මේ රටවල් තුනෙන් පැමිණෙත්ම සෑම ගුවන් මගයකම මේ නිරෝධායනය යටතේ දින 14ක් ඔවුන්ව තබා ගැනීමට කටයුතු කරනවා මේ කරන්නේ විශේෂයෙන් මේ රටේ ජාතියේ අවශ්‍යතාවයක් නිසා මේ ගුවන් තොටුපළේ කරගෙන සියලුම වැඩපිළිවෙල ආකාරයෙන් කරගෙන යනවා කරලේ ආරක්ෂක වැඩපිළිවෙල අනුව මහජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලුම කටයුතු මෙතනින් කරන බව මා පෙන්වා දෙන්න කැමතියි මුගක් මාධ්‍ය බඟින් පෙන්වා දෙනවා මේ එන සියලු මගින් ගෙන් රුපියල් 7500ක මුදලක් අය කරලා ඔවුන්ට කෑම දෙනවා මහජනතාව නොමග වීමට මා හිතනවා මේ වැන්දියක් කියනවා ඇති නමුත් මා මෙවස්සයි ප්‍රකාශ කරන්න ඕනේ අද උදෑසන සිට මේ දැක්වායි කෑම වේලවලද වතුරද දවල් ආහාර දේ සියල්ලම අප මෙතනින් ලබා දුන්නේ නොමිලේ ඒකම යුද හමුදා මැෂින් සිනු නිරෝධායන කටයුතු සඳහා 24 දිනකුගින් යුත් කණ්ඩායමක් කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ අද දහවල් යමු කෙරුණා ගුවන් හමුදාවට අයත් ආරක්ෂිත හෙලිකොප්ටරයකින් මේ පිරිස රැගෙන යාම සිදු වුණා මේ දේ කරන්න රජය බලාපොරොත්තුනේ විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන අනිකුත් ජනතාවට මේ වෛරසය පැමිණීමෙන් වැළැක්වීමට දැන් මේ එන කට්ටියට එහෙම වෛරසයක් තියෙනවා කියලා කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් මේ නිරෝධායන කටයුතු කරගන්නේ රටක් වශයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමට. ඉතින් මේක තේරුම් ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ලංකාවට පැමිණි අයවලුන් තේරුම් ගන්න ඕන අපි තාමත් දවස් දෙකක් වෙන කෙටි කාලයකින් තමයි මේ නිරෝධායන මධ්‍යස්ථාන දෙක පීටුවේ මේ වගේ ඕනතරම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන් නමුත් ඔබට අපි දිය හැකි උපරිමය ලබා දීමට කටයුතු කරනවා විදේශයන්හි සිට පැමිණෙන අය ප්‍රදේශ කිහිපයක පිටව ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට ඇතමුන් එරෙහිවන්නේ දේශපාලන අවශ්‍යතා මත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා මහාමැතිවරණ ඉලක්ක කරගෙන විවිධ පුද්ගලයෝ තමන්ගේ ඡන්ද ගොඩ ගැන හිතලා මේ නිරෝධායන කටයුතුට අනවශ්‍ය මැදිහත් වීම කරනවා. එනිසා අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා. අපි දැක්කා දියතලාවට ගේනකොට එහෙ මන්ත්‍රීවරයා, හැඳලට ගේන හදනකොට එහෙ ඉන්න ඇමතිවරයා. මේ විදිහට තමන් නොදන්න දේවල්. මොකද මේ රටේ ඇමතිවරු මන්ත්‍රීවරු කරන්නේ තමන්ට නොදන්න දේවල් සහ තමන්ට අයිති නැති දේවල්. එනිසා අපි තා පැහැදිලිව ඉල්ලනවා මේ නිරෝධායන කටයුතු සඳහා සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩල, ඒ වගේම විශේෂ මේ සඳහා තිබෙන කමිටුව ගන්නත් වෙන්න එපා. එහෙම වුණොත් අපිට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඒ ආකාරයෙන් පවත්වගෙන යෑමේ COVID-19 වෛරසය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ අතර COVID-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලෝ පුරා ආසාදිතින් 114,614 දෙනෙකු වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව 4,030ක්. 64,276 දෙනෙකු සුවය ලබා තිබෙනවා. වෛරසය රටවල් 115කට ව්‍යාප්ත වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු ගොනු කළ රීඩ් පෙට් සම්සලකා බැලීම හෙට සිදු කිරීමට අභියාචනා අධිකරණය තීන්දුව කළා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පර්පචුවල් ටෙෂරි සමාගමේ හිමිකරු අල්චුන් ඇලෝසියස් ඇතුළු සිව් දෙනෙකු මෙම රේට් පෙත්සම අද පෙරවරුවේ ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම් හෙට පෙරවරුවේ සලකා බැලීමටයි අභ්‍යාචනාධිකරණයේ තීරණය කළේ. රවි කරුණානායක, අර්ජුන් ඇලෝසියස් හිටපු මහබැංකු නිලධාරියෙකු වන සංගරපිල්ලේ පදුමනාදන් හා බදුකොඩ හේවා ඉන්දික සමන් කුමාර යන සිව් දෙනායි මෙම රීට් පෙත්සම ගොනු කර ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් පසුගිය 6 වෙනිදා තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව අත්තිටමන ලෙසයි එම පෙත්සම මගින් ඉල්ලීම් කර තිබෙන්නේ. ඊට අමතරව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස් ප්‍රතිවරයාට ලබා දී ඇති නීතිමය උපදෙස්ද මෙම් පෙත්සම් තුලින් අභියෝගයට ලක් කර තිබෙනවා. පෙත්සම්කාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවයි. එහෙයින් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර සේවාදායකයාට වරෙන්තු නිකුත් කිරීමේ අතුරුතානම් නියෝගයක් නිකුත් කරන්නේද ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේ වුවද මෙම වරෙන්තු නිකුත් කිරීම නීතියට පටහැනිව සිදු ඇද්දයි යන්න පිළිබඳ ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහතාකින් අප විමසීමක් කළා. මේ නඩුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම කරු මහේස්ත්‍රාත්තුමා මේක සංකීර්ණ නඩුවක් ඉදන් වරෙන්තු ඉල්ලු පරියටම එය ලබා නොදී ඒ පිළිබඳව විශ්ලේෂණයක ඉදිලා සේ සම්පූර්ණ වාර්තාවන් කියවා බැලීමෙන් අනතුරුව තමයි වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේ. ඒ අනුව පැහැදිලිව පෙනී යනවා මහේස්ත්‍රාත්තුමාගේ බලතල නිසි ආකාරය පාවිච්චි කරමින් ඒ විදිහට වරෙන්තුවක් නිකුත් කිරීමට ක්‍රියා කර තිබෙන බව. ඊළඟ පියවර වන්නේ ඒ වරෙන්තුවට ඒ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් වීම හෝ වරෙන්තුව මත පොලිසිය විසින් ඒ පුද්ගලයා හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම පමණයි. 2016 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම් කර නිකුතු දෙකකදී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවටයි රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනාට චෝදනා එල්ල වී තිබෙන්නේ. රවි කරුණානායක මහතාට අමතරව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ටෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසෙන ඇතුළු සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග නිකුත් කෙරුණා. එහිදී මෙතෙක් අත්අඩංගුවටගෙන ඇත්තේ පර්පචුවල් ටෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුතුරාජා සුරේන්ද්‍රන් නැවැත්තා පමණයි. ඔහු ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට කීප වරක්ම ඔහුගේ නිවසට ගිය බවත් ඔහු නිවසේ නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වුවද මෙම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව අතර පවතින්නේ සැක සහිත තත්වයක්. එවැනි තත්වයක් සාමාන්‍ය ජනතාවට ඇතිවෙන්න විදියක් නැත්නම් මෙවැනි අය ඇතිවෙන්න විදියකුත් නැහැ. ඉතින් නීතිය සැමට පොදුයි. එවැනි අවස්ථාවකදී සාමාන්‍ය ජනතාව වරෙන්තුවට අත්අඩංගුවට ගන්නාසේම ලොකු පුළුවන්කාරකම් නොබලා ඕනෑම අවස්ථාවක පොලිසියට අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අතර රවි කරුණානායක මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම හා ඒ සම්බන්ධයෙන් සිදු කරන කටයුතු පිළිබඳව මහජන නියෝජිතින් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේක රවි කරුණානායක මහත්තයාගෙන් නවතින්න බෑ. මේක අර්ජුන් ඇලෝෂියස්ගෙන් නවතින්න බෑ. මේක අර්ජුන් මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම මේ සියලුම දෙනාට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි. පොලිසියට අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන එක සම්බන්ධයෙන් මම හිතනවා පොලිසිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙලා අද හෙටම අත්අඩංගුවට ගැනීමක් සිදු කරන්න ඕනි. ඉතින් මම හිතන්නේ ඔය හේතුව නිසා වෙන්න ඕනේ මගරනේ. මේ මගහැරියට වැඩක් වෙන්නේ නැහැ. කවදා උසාවියේ ගියත් මහේස්ත්‍රාත් අධිකරණයට ගියාම අනිවාර්යෙන් රිමාන්ඩ් කරන්න වෙර වෙන විකල්පයක් නැහැ. මම දකින්නේ රවි කරුණානායක මැතිතුමාට කලින් අත්අඩංගුවට ගත්ත යුතු ඈත් ඉන්නවා. මහ බැංකුව ගැසට් කරලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා. මෑත කාලේ අපි දැකපු අලුත් ප්‍රවණතාවක් තමයි මේ කවුරු හරි කෙනෙක් ගැන විමර්ශන කරලා අත්අඩංගුවට ගන්න කියලා උසාවිය නියෝගයක් දුන්නාම ඒ සම්බන්ධයෙන් යම් කිසි කාලයක් මේ උසාවිය මගහැර සිටීමේ හරහා මේ අත්අඩංගුවට පත් වීමේ වැළකෙන්නට පුළුවන් කියලා දැන් දේශපාලනඥයන් සහ අනිකුත් අය හොයාගෙන තියෙනවා. බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ ස්ථාවරයේ අපි ඉන්නවා පැහැදිලිවම. නව පසුගිය කාලේ නොවුන දේවල් දැන් හරි කරන්න කියලා අපිත් රජයට බල කරනවා. දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද යළි වරෙන්තු නිකුත් කළා. කොළඹ ත්‍රිපුද්ගල මහා අධිකරණයයි මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කළේ. දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්වරිය වන පර්ල් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙරද අධිකරණය වරෙන්තු නිකුත් කළා. ඇය පදිංචි ස්ථානයේ හෝ ඇගේ ලිපිනයක් සොයා ගැනීමට නොහැකි වූ බැවින් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොලැබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. දින 3ක් තිස්සේ කාන්තා රාජ්‍ය නිලධාරිනියක අත්අඩංගුවට ගැනීමට එම දෙපාර්තමේන්තුවට නොහැකි වීම ලැජ්ජාවට කරුණක් බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙහිදී අවධාරණය කළා.
පර්ල් විරසිංහ මහත්මියට මෙම නියෝගය නිකුත් කර ඇතේ අලි රොෂාන් ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන ගොනු මහාධිකරණයේ හමුවේ පෙනී සිට ඉදිරිපත් කරන ලෙසට කළ නියෝගයේ පැහැරීම සම්බන්ධයෙන්ුයි හිටපු අමාත්‍ය රාජිත සීනාරත් මහතා අපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා එහි නියෝගය ලබන 16 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළා සුදුවැන් වලින් පුද්ගලින් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියට අදාළව රාජිත සේනාරත් මහතාට චෝදනා එල්ල වී තිබුණා. ඒ අනුව අත්තරංගොඩගත් රාජිත සේනාරත් මහතා දෙසැම්බර් 30 වනදා අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. එම නියෝගය දෝෂ සහිත බව පවසමිනුයි නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත්තේ. ඉනොටෙක් 2020 ප්‍රදර්ශනය හෙට ආරම්භ වෙනවා. ලබන 14 වෙනිදා දක්වා යැපෙන්නේ හොමාගම පිටිපන ප්‍රදේශයේදී. තාක්ෂණික හා නවෝත්පාදනයේ පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනයේ සංවිධානය කර ඇත්තේ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හොමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වෙන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දෙවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනයේ ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂකංශ නියෝජනය කරන ප්‍රදර්ශන කුටිද ඊට ඇතුළත්. පාසල් ආශ්‍රිත ප්‍රදර්ශනය මහින්ද රාජපක්ෂ ජාතික පාසල් පරිශ්‍රයේ පැවැත්වෙන අතර NSBM හරිත සරසවි පරිශ්‍රය තුළ තාක්ෂණික හා නවෝත්පාදන ප්‍රදර්ශන කුටි පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයද හරිත සරසවි පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය කුටියක් ආරම්භ කර තිබෙනවා. රූපවාහිනී සජීව වැඩසටහන් අත්දැකීම් දැනුම හා ක්‍රීඩා මෙන්ම ලක්හඬ හඬ පරීක්ෂණද ඇතුළු විශේෂාංග රැසකට සම්බන්ධ වීමට මෙහිදී අවස්ථාව සලසා තිබෙනවා. පැවැත්වෙන තරඟවලින් ජයගන්නා පිරිස සඳහා දෝතපුරා තැකි ලබා දීමටයි ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා ඇත්තේ. ඉතාම ඉහළ වැදගත්කමක් තමන්ගේ ජීවිතවලටත් දරුවන්ගේ අධ්‍යාපනයටත් එකතු කරන අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස අධ්‍යතන නවලෝකයේ පිළිබඳ විශාල අධ්‍යක්ීම් ප්‍රමාණයක් එකතු කරගත හැකි ප්‍රදර්ශනයක් බවට පත්වේ කියලා අපි විශ්වාස කරනවා. 11 වෙනි දින උදේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් පසු දිනපතාම පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා संगीत हा सांस्कृतिक संदर्शन अनादिया सहित मे प्रदर्शने සමගී ජන බලවේගයේ පක්ෂයට ව්‍යවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මහතා පවසනවා කෙසේ වුවද තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ දුරකථනය ලකුණින් බවයි සමගී ජන බලවේගයේ නියෝජිතයන් කියා සිටින්නේ කළු පැල්ලම් හතරක් පහක් අපේ පක්ෂය තුලත් තියෙනවා නෑ කියන්නේ අපේ පක්ෂය තුලත් යම් සොරකම් වලට දූෂණය වලට චෝදනා ලැබලා ඒවා යම් කිසි ආකාරයෙන් ඔප්පු කරන්න පුළුවන් මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා අන්නේ මේ 5-6 දෙනා එක් කරගෙන අකිල විරාජ් කාර්යාවස මහත්තයා අලියන් ඉල්ලනනම් අපි ඉතාමත් සන්තෝෂෙන් ඔවුන්ට සුබ පතනවා චෝදනා සම්මිලන කමිටිය කියන්නේ සම්දානයන්නේ තවත් එක් පක්ෂයක් කියලා ඔව් මේක පටලගෙන තියෙනවා දැන් මේ ඔය අලුතෙන් ඇති කරපු කිසිම දෙයක් පක්ෂයක් ලෙස තමයි ඇති කරන්න ඕනේ ඒක ඉතාමත් මෝඩ කතාවක් මම දන්නේ රුවන් විජේවර්ධන මහත්තයා ඕ ලෙවල් පාස් නම් ඒ ලෙවල් පාස් නම් ඒවයි කතාවක් කියන්නේ මේ සම්දානිට වෙනම සම්දානයක් හැටියට යන්න පුළුවන් ව්‍යවස්ථාවක් සම්දානි තුල තියෙන්න ඕනේ එම ව්‍යවස්ථාව අපි අරගත්තොත් මේක තවත් පක්ෂයක් එතකොට එක්සත් ජාතික පක්ෂයේ අපේ ව්‍යවස්ථාව අනුව තව පක්ෂයකට බැඳුනොත් අපේ පක්ෂේ සමාජිකත්වේ නැති වෙනවා මම නම් කැමති නෑ මගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ නැති කරගෙන තවත් පක්ෂයකට බැඳින්න. එක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මැතිවරණයකට මූණ දීලා පාර්ලිමේන්තුවට යන්න බැරි කණ්ඩායමක්. සජීව ප්‍රේමදාස මැතිතුමාගේ වටේ ඉඳන් එතුමාව නොමග යවන කට්ටියට මම කියනවා කරුණා කරලා මේ අපරාධය මේ පක්ෂයට කරන්න එපා. එක්සත් ජාතික පක්ෂයේ හැටියට එහි අභිමානය ආරක්ෂා කරන මිනිස්සු අපි. හැබැයි මේ ප්‍රතිපත්ති පාවල දීලා අපේ ශ්‍රේෂ්ඨ පක්ෂය වසර 26ක් තිස්සේ පරාජිත පක්ෂයක් බවට පත් කරපු අයත් එක්ක අපිට ඉදිරි ගමනක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොච්චර රටට එපා වුණත් කොච්චර පෙරදුණත් අපි අලියගෙන් මිල්ලනවා කියලා හිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5-6 දෙනෙක් තාම ඉන්නවා. හිතා මතාම සම්දානයක් සකස් කරනවා කියලා සම්දානය සකස් නොකර විවිධ චෝදනා කරමින් කකුලෙන් ඇද්දා කියන කතන්දර කියමින් මේ කරන ප්‍රකාශ අපි කවුරුවත් මෙයට උත්තර නොදෙන්න නිසා තනියම කරන ප්‍රකාශ සමාජගත වෙලා තියෙනවා. මම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට අභියෝග කරනවා එන්න මාත් එක්ක ඕනෑම රූපවාහිනී නාලිකාවක මම සූදානම් ඇවිල්ලා ඉවරලා මේ කරුණු කතා කරන්න
කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියන කාරණය සමාවෙන්න මාත්‍රිකාවට අදාළව අපි කතා කරමු මේ ඒක මේ මුතුමලන දෙන නියෝගයක් වුණත් නෙවෙයි ඒකර බොරතෙල් බැරලේ මිල ගැන නෙවෙයි තමුන්හන්සලා වාර්තා කරන්නේ වෙනත් දෙයක් බය වෙන්න අපි දිගටම තියනවා ප්‍රෝති සාකච්ඡා මම දිගටම සහභාගී වෙනවා මේ මාත්‍රිකාවට අදාළව ඉදිරි වැඩ කටයුතු ගැන අපි කතා කරමු මේ වෙලාවේ තනතුරු ප්‍රශ්නයක් තියෙන වෙන මොකක්වත් නැහැ දෙන්නේක්ගේ තනතුරු ප්‍රශ්නයක් තියෙන්නේ සමහරු හිතනවා මෙයා නායකය වුණොත් එහෙම මට මොකක් හරි වාසියක් ගන්න පුළුවන් කියයි කියලා එමයි එක්සත් ජාතික පාක්ෂිකය තමයි අපි තව ඉන්නවා හිතන්නේ 10ක් 12ක් එතන නැතුව ඒගොල්ලොත් මෙතෙන්ට ඇවිල්ලා මේ සමගිය ජන බලවේගයෙන් ඉදිරියට යන එක තමයි ඒගොල්ලෝ කරන්න ඕනේ ඒගොල්ලෝ වෙනම හිටියොත් එතන තියෙන්නේ ඇත්ත එක්සත් ජාතික පාක්ෂය නෙවෙයි එහෙනම් අර බෝඩ් ලෑල්ල විතරක් තියෙයි නමුත් එක්සත් ජාතික පාක්ෂය දැන් මෙතන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරී මණ්ඩලයේ ගත් තීරණය මත තරඟ කරන්නේ සමගි ජන බලවේගය. අපිට අද අවශ්‍ය අලුත් ප්‍රවේශයක්. ඒ වගේම අපේ ගාව අද ඩීල් දේශපාලනයේ නැව සම්දානයේ ලකුණ තීරණය කළ අවසන්ද? නැව සම්දානයේ ලකුණ ටෙලිෆෝනයේ. සිහින දකින අලුත් වෙන්න දකින නායකයෝ කීප දෙනෙකුත් පොර කනවායි කියලා අපිට ආරංචි. අලුතෙන් නායකයෝ වුණාට කමන්නේ නැහැ. Taman පක්ෂය විනාශ කරලා අලුත් නායකයෝ ඉස්සරහට ගෙන් එන්න හදනවනะ. ඒක පක්ෂයට කරන ද්‍රෝහිකමක්. සංජාතික පක්ෂයේ බෙදීම නෙමෙයි මහජනයාට ඕනේ. මිනිසුන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මෙතුමා. අලියගෙනුත් කොටසක් ඉල්ලනවා නේද? මිනිසුන් සුදුසු කෙනා නේතුපත් කරන්නේ. දැන් බහු ජනාධිපතිවරු නෙවෙයි 40 ගණක් අපේක්ෂක විදිහටපත් උනේ. ඉතින් ඒ වෙලාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරගත්තා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපේ පාක්ෂිකයෝ ඉන්න තැන. අපේ පාක්ෂිකයෝ 99%ක් ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගය. එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ එතන. එතකොට 100% තමයි වෙන නාම යෝජනා ලබා දෙනවන ලබා දෙන. දිස්ත්‍රික් සංවර්ධනය වෙනුවෙන් පළමු වරට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම කෑගල්ලෙන් ආරම්භ වුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම දිස්ත්‍රික්කයක්ම පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සිදුවනවා. එහි එක් පියවරක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම අද සිදු වුණා. අමාත්‍ය ඩල සලහ පෙරුම මහතා වෙත එය පිළිගැන්වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතායි. අපි අද එකතු වෙලා දින කෑගල්ල හදන නව සැලැස්ම එළි දක්වන අවස්ථාව. මේ අපේ දේශපාලනයට ආගන්තුක එහෙත් 21වැනි ශතවර්ෂයේ ඉල්ලන මේ විධිමත් සැලසුම් සහගත දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පිළිබඳව සහ ඒට නායකත්වය දීම පිළිබඳව කනක හේරත් මගේ සහෝදර ඇමතුමාට රට වෙනුවෙන් ස්තුති කරන්නට ඕන කෑගල්ලක් හදමු කියන ඒ ඉදිරි සැලැස්ම අපි බලාපොරොත්තු වෙනවා ඒ ඉලක්කයන් කරා ඉදිරි වර්ෂ පහ තුලදී ඒ කටයුතු කරන්න මේ මැතිවරණය අපිට අභියෝගයක් නැමේ අපි මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රමාත්‍යවරයා බවට පත් කරලා එතුමාගේ නායකත්වයෙන් අපි පාර්ලිමේන්තුව තුලදී අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනි ස්වාධීන රූපහානී සූර්ය මංගල්‍ය 20x20 අනුරාධපුර රාජාංගනයේ වැව්තාවුල්ලේදී අති උත්කර්ෂවත්ව පැවැත්වීමේ කටයුතු සූදානම් කර තිබෙනවා. එහි අවුරුදු කුමරා හා අවුරුදු කුමරිය තේරීමේ මූලික පරීක්ෂණ ස්වාධීන රූපහානී පරිශ්‍රයේදී පැවැත්වුණා. ස්වාධීන රූපහානී සූර්ය මංගල්‍ය 2020 අප්‍රේල් මාස 14 සහ 15 වෙනි දින රාජාංගනයේ වැව්තාවුල්ලේදී පැවැත්වීමටයි සීලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. විවිධ ජන ක්‍රීඩා, පාපැදි සවාරි, සංගීත සම්දර්ශන ඇතුළු අංග රැසක් ඊට ඇතුළත්. අවුරුදු කුමරා හා කුමරිය අභිෂේක ගැන්වීමද මෙහිදී සිදුවන අතර ඊට අයිතුම් කර ඇති කුමරු කුමරියන්ගේ මූලික පරීක්ෂණ අද පැවැත්ුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ඒ ස්වාධීන රූපහානී පරිශ්‍රයේදී ජනතාවට පැරණි පාර්ලිමේන්තුව නැරඹීමට ලබන 14 වෙනිදා සිට අවස්ථාව උදා වෙනවා. පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය ලබන සෙනසුරාදා සිට සෑම සතියන්තයකදීම පෙරවරු 10 සිට පසරු 4 දක්වා නැරඹීමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබෙනවා. එය නැරඹීමට පැමිණෙන්නන්ට ඡායාරූප ලබා ගැනීමටද අවස්ථාව පවතින බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරන්නේ. අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන නමට ලිපියක් 0112 441 685 දරන ෆැක්ස් සංඛ්‍යට යොමු කිරීමෙන් හෝ 0112 354 354 අංකය ඇමතීමෙන් මේ සඳහා වේලාව වෙන් කරගත හැකි.
පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලියට අනුව වසර 82කට පෙර මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා 1930 වසරේ ජනවාරි 29 වන දින ස්ථාපනය කළ මෙම ගොඩනැගිල්ල රාජ්‍ය මන්ත්‍රණ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන නම් වලින් හඳුන්වනු ලැබුවා. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමෙන් අනතුරුව මෙම පෞරාණික ගොඩනැගිල්ල 1983 වසරේ සැප්තැම්බර් 9 වනදා ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරුණා. මේ සමගින් ස්වාධින් රූපහානේ රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk